අයිබෝන් ලැබුවා වූ නත්තල ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ආරම්භ වන්නේ සියත මධ්‍යහන පුවත් විකාශයයි. මම රුවනි කාකුමාරදාස. ප්‍රථම නවදානි දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරනු ලබන උතුම් නත්තල් දිනය අදයි. ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් පරිසරින් නත්තල් දිනය සමරයි. නපුරෙන් සිත පුරවාගෙන ජීවිත අහිමි කිරීම දෙවියන් වහන්සේ වෙනුවෙන් සිදු කිරීමක් නොව දේශපාලන අරමුණක්. කාදිනල් හිමියන් කටුවා පිටිය ප්‍රධාන දේව මෙහෙයට එක්වෙමින් පවසයි. ලොව පුරා කිතුණු බැතිමතුන්ට මල්පතු අනුටා හිමියන්ගෙන් සුබපැතුම්. ජනපති අගමැති සුභාශිංස කරයි. සියත නත්තල් දේව මෙහෙය ත්‍රිකුණාමල චීන වරාය ශාන්තාන්තෝනි දෙව්මෙතුරේදී. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කරමින් ලෝපුරා කිතුණු බැතිමතුන් මහත් හරසරින් සමරන නත්තල් දිනය අදයි. මෙවර නත්තල් දින ප්‍රධාන දේව මෙහෙය කොළඹ අගනාදපුර මැල්කම් කාදින රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ කටුවපිටියේ ශාන්ත සෙබස්තියන් දෙව්මෙතුරේදී පැවැත්වුණා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ මධ්‍යම රාත්‍රියේ නොදාවුණා. මෙවර ප්‍රධාන නත්තල් දේව මෙහෙය කොළඹ රදකුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේදී කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මෙතුරේදී පැවැත්වුණා. Thank you.
ඒ මොනද මිනිස්සු දෙවියන් වහන්සේට ආදරය කරන්න මිනිමරන්න බැහැ. කරුණා කරලා ඔබ උතනින් නවත්තන්න. ඔය මනුත්තවාදයට ඔබගේ ජීවිතය තුළ ඉඳගෙන එපා. යුද්ධ කරන්න බොහෝ පුරවන්න මිනිස්සුන්ගේ ජීවිත කාලකන්නි කරන්න යන්න එපා. එහෙම දේවල් කරන්නේ යක්ෂයාගේ නමින් තවත් මිනිස්සුන්ගේ ජීවිතයට දුක වේදනා දෙන්නට මොන දෙවියන් වහන්සේද අපිට කියන්නේ මොන පුතේ දෙයක කියලා කියන්නේ එහෙම කරන්න කියලා. එහෙම කියලා කියනවා නම් ඒක ආගමක් නෙවෙයි, ඒක දේශපාලන පැවැත්මක්. මීට වඩා දුරු බලාපොරොත්තු කාගෙන් ගන්න ලැබෙන්නේ? ඒ නිසා මේ අවස්ථාවේදී මම ඔබ සියලු දෙනාගේ ඉතාමත්ම ආදරයෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔබ තනි වෙන්නේ ඔබගේ නෝලම් නැතිනම් ඉන්නවත් සමත. ඔබගේ පවුලේ ආදරණීය දරුවන් දෙමාපියන් සහෝදර සහෝදරියන් නඩත්නේ නැති වුණා අපි ඔබ සමග ඉන්න බව මතක තියාගන්න. විශේෂයෙන්ම තුවාල වුණ තවම අසනීපේ ඉන්න අය බලාගන්න අපි අවුරුදු කොපමණ ගානක් ගියත් කොළ බලාගන්න මගරේ ඔබ සමග සිටින්නට කැපෝ පස්ථාන කරන බව ඔබ හරි බව සාමක වෙනවා. අතර මෙවර සියත විශේෂ නත්තල් වැඩසටහන අප ඔබ වෙතට ගෙනෙනු ලැබුවේ ත්‍රිකුණමලිය චීනපරාය ශාන්තාන්තෝනි දෙව්පුතුරේ සිටයි. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණයේ 22 වන සේනන්ගේ සංවිධානයෙන් මෙම විශේෂ නත්තල් වැඩසටහන අප ඔබ වෙතට ගෙනෙනු ලැබුවා. සිත TV නරඹන ඔබව අපි රැගෙන යන්නේ කලකට පෙරේ බෙත්ලෙහෙම් පුරේ සිටවිච්ච ඒ අසිරිමත් සිදුවීම සිහිපත් කරන්නටයි. සතුට පිරි යහපත් ජීවිතයක් ලෝකවාසී සියලු කිතුනු බැතිමතුන්ට ලැබේවායි ප්‍රාර්ථනා කරන බව මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිමුල් කුඹුරේ විමලතම්ම හිමියන් පවසනවා. මේ අතර උදා වූ නත්තල් දිනේ වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කර තිබෙනවා. 2019 ඩිසెంబර් මාසේ 24 වෙනිදා දින දෙක නත්තල් දින වශයෙන් ලෝකයාම ප්‍රීතිය බුද්ධි විඳිනවා සමරලා. ඒ පිළිබඳව අපේ බෞද්ධයන් හැටියට මහා රංගරත්නයේ යුතුකමක් හැටියට අපි ඒ අට්ටන්ට ආශීර්වාද කරනවා. ඒ දෙවියන්ගේ ආශීර්වාද ඒ අට්ටෝ ලබාගෙන හොඳට නත්තල සමරලා යහපත් ප්‍රීතිමත් ජීවිතයක් අනාගතයේදී ඔවුන්ට ගතකරන්ට භාග්‍ය වාසනාව ලැබේවායි කියලා බෞද්ධ භික්ෂූන් වහන්සේ හැටියට අපි ඒ අට්ටන්ට ආශිර්වාද කරනවා. අපේ රටේ ක්‍රිස්තු ධර්මයක් කතෝලික ධර්මයක් තියෙනවා. වගේම අපේ බුද්ධ ආගම මුස්ලිම් ආගම වෙනත් ඒ මෙතොඩිස්ට් ආදී ආගම් පවතිනවා. මේ හැම දෙනාටම අපි බොහොම සතුටෙන් සමගියෙන් සාමකාමීව නත්තල සමරලා ඊළඟ අලුත් අවුරුද්දට පාටබන්ට කටයුතු කරන හැටියට මෙත් සිත් පෙරටුව
ඉල්ලා සිටිනවා. එමෙන්ම ලෝකවාසී සැමට සෞභාග්‍යමත් නත්තලක් ප්‍රාර්ථනා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නත්තල් දින සැමරුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. උදා වූ නත්තල බියෙන් සැකෙන් තොරව සැමරීමට අවශ්‍ය පරිසරය රට තුළ දැන් ගොඩනැගී ඇති බවත් ජේසුස් වහන්සේ දේශනා කළ පරිදි සියලු මනුෂ්‍යයන්ට සමව සලකන කුළුණු බර සමාජයක් නිර්මාණය කිරීමට මේ උතුම් නත්තල් දිනෙහි අදිෂ්ඨාන කරගත යුතු බවත් එම නත්තල් දින සැමරුම් පණිවිඩයේ සඳහන් වෙනවා. එමෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නත්තල් දිනයට සුබපතමින් සුබපතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා. ත්‍රස්තවාදය නැමැති අඳුරු දුරකට මාතෘභූමියට ආරක්ෂාවත් සාමයත් නැවත ගෙන දීමට ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව කැපවන බව එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබුණා. අන්තවාදී බලවේගයන්ට ඉඩ නොදී තමන්ගේ ආගම ඇදහීමේ නිදහස භුක්ති විඳින ලෙස අග්‍රාමාත්‍යවරයා එම සුබපතුම් පණිවිඩය මගින් ඉල්ලා සිටියා. මේ අතර කථානායක කරු ජයසූරිය මහතාද නත්තල් දිනයට සුභාශිංසන කර තිබුණා. කථානායකවරයාගේ සුභපතුම් පණිවිඩයේ දැක්වුවේ සත්‍යවාදී බව, ඉවසීම, උපේක්ෂාව, අල්පේච්ඡ බව, මෛත්‍රිය, දයාව අපගේ ජීවිතයට එක්කර ගැනීමට මෙන්ම උන්වහන්සේ පැතිර වූ අපරිමිත ප්‍රේමය අප හදවත් තුළින්ද සෙස්සන් කෙරෙහි පැතිරවීමට හැකිනම් නත්තලේ සැබෑ අරුත අප ජීවිතවලට කැඳවාගත හැකි බවයි. එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද නත්තල් දිනයට සිය සුභාශිංසන එක් කර තිබුණා. සත්‍යවාදී මානව ප්‍රේමයෙන් කටයුතු කරන කල නිඳා කැරහීම් අසීමාන්තිකව විඳීමට සිදුවන බව කිතුනු සමිඳාණන්ගේ චරිතය කියවීමේදී අවබෝධ වේ. එහෙත් නොසලී තම අරමුණට අවංක වී කැපවීමෙන් ඒ අරමුණ ජයග්‍රහණය කළ හැකි. එහෙව් උදාතර මිනිසුන් වීරත්වයට පත්වන බව සදාකාලික වන බව සුපැහැදිලි. කිතු සමිඳාණන්ගේ චරිතයෙන් ඕනෑම පුද්ගලයෙකුට ලද හැකි වටිනාම ජීවිත පූර්වාදර්ශය එය බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ සුභපැතුම් පණිවිඩයේ සඳහන් වී තිබුණේ. දිවින පුරා විවිධ ප්‍රදේශවල කිතුනු බැතිමතුන් නත්තල උත්සවශ්‍රීයෙන් මෙලෙස සමරන ලැබුවා. මේ අතර දිවයිනපුරා විවිධ ප්‍රදේශවල කිතුනු බැතිමතුන් ඊයේ රාත්‍රියේ දේවස්ථාන වෙත ගොස් දේව මෙහෙයන්ට එක්වීමෙන් සාමයේ කුමරාගේ උපත සිහිකන්වනු ලැබුවා. මේ බදුල්ල ශාන්ත මරියා දේවස්ථානයේ විශේෂ නත්තල් දේව මෙහෙයයි. මඩකලපුව සියෝන් දේවස්ථානයේදී කිතුනු බැතිමතුන් නත්තල් දේව මෙහෙය මෙලෙස පවත්වනු ලැබුවා. මෙවර තලවකැලේ ප්‍රදේශයේ කතෝලික ජනතාව තලවකැලේ ප්‍රධාන දේවස්ථානය වන ශාන්ත ෆැට්‍රික් දේවස්ථානයේදී නත්තල් දව සමරනු ලැබුවේ මේ ආකාරයෙන්. මේ ඔබ දකින්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාව මඩකලපුව ශුද්ධ වූ මරියා දේවස්ථානයේදී නත්තල් දේව මෙහෙය පවත්වනු ලැබූ ආකාරයයි. ගාල්ල කුරුතුගහ හැත්තැක්ම දිව්‍ය හෘදය දේවස්ථානයේ දේව මෙහෙය පැවැත්වුණේ මේ ආකාරයෙන්. වතුකරේ කිතුනු භක්තිකයන් අසිරිමත් නත්තල වෙනුවෙන් ශ්‍රී හැටන් කුරුස දේවස්ථානයේදී දේව මෙහෙය පවත්වනු ලැබුවා. ම
මෙතර කිලිනොච්චය දකුණු ඉන්දියානු දේවස්ථානයේදී කිතුනු බැතිමතුන් නත්තල් දේවමිය මෙලෙස පවත්වනු ලැබුවා. ජාපනය මරියානා දේවස්ථානයේදී කිතුනු බැතිමතුන් අසිරිමත් නත්තල් දේවමිය ඊයේ මධ්‍යම රාත්‍රියේදී මෙලෙස පවත්වනු ලැබුවා. සියතම අධ්‍යාන පුවත් විකාශ ශ්‍රේණියාවට පත්වෙනවා. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.